YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාම iBurn කියලා පිළිගන්න. ඉතින් මම ගිය සති වීඩියෝ එකක් ගෙනාව Windows 10 වලට Windows 11 theme එක දාන්නේ කොහොමද කියලා. ඉතින් ඒකෙදි ගොඩක් අය මගෙන් කමෙන්ට් දාලා අහලා තිබ්බා Windows 7 වලට දාන හැටි ගැනත් වීඩියෝ එකක් ගේන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි අද මම මේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම Windows 7 වලට Windows 11 theme එක දාන හැටි වගේම ඒක අයින් කරන හැටි ගැනත් කතා කරනවා. ඒක නිසා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. ඉතින් ඔයාට පේනවා ඇති මගේ ඩෙස්ක්ටොප් එකේ මේ විදිහට zip ෆයිල් එකක් තියෙනවා. ඉතින් ඔයා කරන්න ඕනේ මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න එක. මේක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්ස් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මම මේ විදිහට මේ zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. හරි. මේ විදිහට මේ zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගත්තාට පස්සේ මේක ඇතුළේ මෙන්න මේ විදිහට software කීපයක් සහ files කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ universal theme patch කියන file එකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ මේ විදිහ software දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට 64 bit සහ 32 bit විදිහ තමයි මේ software දෙක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ operating system එකට ගැලපෙන software එක මෙතන run කරන්න ඕනේ. ඉතින් මගේ 64 bit නිසා මම මේ 64 bit කියන එක මේ විදිහ run කරනවා. ඉතින් මේක ඕකේ කරන්න. ඉතින් මෙතන yes කියන එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ තුනේම තියෙන patch කියන button එක click කරගෙන යන එක. හරි. ඊට පස්සේ මෙතන yes කියන එක දීලා ඔයාගේ computer එක restart කරන්න. හරි මේ විදිහට කම්පියුටර් එක රීස්ටාර්ට් වුණාට පස්සේ ආයි පාරක් ඔයා මේ ෆෝල්ඩර් එකට යන්න ඕනේ. එතනට ගියාම ඔයාට මෙතන බලා ගන්න පුළුවන් Team Resources Changer කියලා software එකක්. ඉතින් මේකත් ඉස්සෙල්ලා වගේම ඔයාගේ කම්පියුටර් එකට ගැලපෙන එක run කරගන්න ඕනේ. හරි මෙතන next button එක click කරන්න. ඉතින් මෙතන පළවෙනි එක ටික් එක දාලා ආයි පාරක් next දෙන්න. හරි මෙතන ඕකේ කියන බටන් එක ක්ලික් කරන්න. හරි මේක මේ විදිහට ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයා නැවතත් අර ෆෝල්ඩර් එකට යන්න ඕනේ. ඒකට ගියාම මෙතන බලා ගන්න පුළුවන් themes කියලා ෆයිල් එක. ඒකට යන්න ඕනේ. ඒකට ගියාම මෙතන dark සහ light විදිහට මේ Windows 11 theme එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම මේ Windows 11 dark theme කියන ෆයිල් එකට යනවා. ඒකට ගිහිල්ලා මේ ටික සේරම සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ ටික කොපි කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා Windows ඉන්ස්ටෝල් කරලා තියෙන C drive එකට යන්න ඕනේ. ඒකට ගියාම මෙතන Windows කියලා ෆයිල් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා මෙතන resources කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ මේ themes කියන ෆයිල් එකට ගිහිල්ලා මේ ටික paste කරගන්න ඕනේ. හරි ඒ විදිහට මම Windows 11 light theme කියන ෆයිල් එකේ තියෙන ටිකත් මෙතනට කොපි කරගන්නවා. හරි මේ විදිහට මේ themes ටික කොපි කරගත්තට පස්සේ ඔයා desktop එක උඩ right click කරලා මේ යටම තියෙන personalities කියන එකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ අපිට මේ විදිහට මේ dark සහ light theme දෙක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම මේ dark theme එක apply කරලා පෙන්නන්න. හරි ඊට පස්සේ මේ විදිහට තමයි මේ theme එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි දැන් අපි light theme එකත් apply කරලා බලමු. හරි අපිට ලයිට් තීම් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බලමු අපි මේකේ තියෙන අයිකන් ටික චේන්ජ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් නැවතත් මම අර ෆෝල්ඩර් එකට ගිහිල්ලා එතන තියෙන win icon pack කියලා පොඩි software එකක්. ඔයා මේක run කරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මේකත් install කරගන්නවා. හරි ඊට පස්සේ මේ වගේ win එකක් open වෙයි. මෙතන මේ I accept කියන එකට ටික් එක දාලා මෙතන next කියන බටන් එක ක්ලික් කරන්න.
හරි. ඊට පස්සේ ඔයා ආයි පාරක් මෙතන next කියන බටන් එක ක්ලික් කරාම මේක ඉන්ස්ටෝල් වෙන්න ගනී. ඉතින් මෙතෙන්දී අහනවා restore point එකක් create කරන්නද කියලා. ඉතින් මම කලින් create කරගත්ත නිසා මෙතන no කියන එක ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ මේ විදිහට මේ software එක install වෙයි. හරි. මේ විදිහට මේ software එක install වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට icon ටික වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ finish කියන button එක ක්ලික් කරලා ආයි පාරක් ඔයාගේ computer එක restart කරන්න. හරි ඊළඟට බලමු Windows 11 වල තියෙන logon screen එක change කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ආයි පාරක් ඒ folder එකට යනවා. ඒකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් Windows 7 logon background changer කියලා software එක. ඉතින් මේක install කරගන්න ඕනේ. ඉතින් මම මේක මේ විදිහට install කරගන්නවා. හරි මෙතන agree කියන එකට ටික් එක දාලා මෙතන next button එක click කරන්න. හරි ඊට පස්සේ මෙතන everyone කියන එකට ටික් එක දාලා මේක next කරන්න. ඊට පස්සේ ආයි පාරක් මෙතන next button එක click කරලා මේක install කරගන්න. ඉතින් මේක install වුණාට පස්සේ අපිට start menu එකේ මේ application එක බලා ගන්න පුළුවන්. දැන් මම මේක මේ විදිහට open කරනවා. ඊට පස්සේ මෙතන choose a folder කියන එක click කරන්න. ඉතින් මේ වෙනකොට මයිගාව තියෙන Windows 11 වල wallpaper වගේයක්. ඉතින් මම ඒ wallpaper තියෙන ෆයිල් එක මේකට select කරලා මෙතන OK button එක click කරනවා. ඉතින් දැන් ඔයාට මේ wallpaper ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ wallpaper එක මේකට add කරගන්නවා. හරි ඊට පස්සේ මම මෙතන apply කියන button එක click කරලා මේක apply කරගන්නවා. හරි ඊට පස්සේ මේක close කරන්න. හරි ඊට පස්සේ අපි බලමු Windows 11 start button එක මේකට දාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම දාගන්න යන්නේ Windows 11 left start button එක. ඉතින් මම ආයි පාරක් අර folder එකට ගිහිල්ලා classic shell setup කියන මෙන්න මේ software එක install කරගන්නවා. හරි මේක මේ විදිහට ඉන්ස්ටෝල් වුණාට පස්සේ මේ finish කියන එක click කරන්න. ඊට පස්සේ මේක close කරන්න. ඊට පස්සේ මේ විදිහට start button එක උඩ right click කරලා මේ setting කියන එකට යන්න. ඊට පස්සේ මේ replace start button කියන එකට tick එක දාලා මේ custom කියන එක select කරන්න. ඊට පස්සේ මේ pick image කියන එක click කරලා අර folder එකට යන්න ඕනේ. ඒකට ගියහම මේ විදිහට start button වගේ බලා ගන්න පුළුවන්. දැන්ට මම මෙන්න මේ start button එක මේකට select කරලා open කරගන්නවා. හරි දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට මේ start button එක වෙනස් වුණා. ඒ වගේම මෙතන තියෙන basic setting වලට ගිහිල්ලා මේ left click opens කියන එකෙන් එතන යටම තියෙන windows start menu කියන එක select කරන්න. ඒ වගේම මෙතන windows key open කියන එකෙත් windows start menu කියන එක select කරලා මේක okay කරන්න. හරි මේ විදිහට අපිට Windows 11 left start button එක බලා ගන්න පුළුවන්. හරි ඊළඟට බලමු Windows 11 center start button එක දාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට මම කරන්නේ ආයි පාරක් මේ start button එක උඩ right click කරලා setting වලට යනවා. ඊට පස්සේ මේ pick image කියන තැන click කරලා මේ empty කියන png file එක select කරලා open කරගන්නවා. දැන් ඔයාලට පේනවා මේ start button එක පේන්නේ නැතුව ගියා. හරි දැන් මේක okay කරන්න. හරි ඊට පස්සේ මේ task bar එක උඩ right click කරලා මේ lock the task bar කියන එක deselect කරන්න. ඊට පස්සේ ආයි පාරක් task bar එක උඩ right click කරලා මේ tools bar කියන එක යටතේ තියෙන links කියන එක select කරන්න. දැන් ඔයාලට පේනවා මේ විදිහට task bar එක දෙපැත්තෙන් මේ විදිහේ ඉරි කැලි දෙකක්. හරි ඊට පස්සේ මේ දකුණු පැත්තේ තියෙන මේ ඉර මේ විදිහට වම් පැත්තට ඇදගෙන යන්න. දැන් ඔයාලට පේනවා මේ icon ටික අනිත් පැත්තෙන් මතුවෙනවා. ඊට පස්සේ මේ icon ටික මේ විදිහට හරි මැද්දට එන විදිහට හදාගන්න. හරි ඊට පස්සේ මේ ඉරි කැලල උඩ මේ විදිහට right click කරලා show title කියන එකයි show text කියන එකයි
අන්ටික් කරගන්න. හරි ඊට පස්සේ ආයි පාර ටාස්ක් බාර් එක උඩ රයිට් ක්ලික් කරලා මේ ලොක් ද ටාස්ක් බාර් කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ ඉරි කෑලි දෙක පේන්නේ නැතුව ගියා. හරි දැන් ඔයා ආයි පාර මේ ෆෝල්ඩර් එකට ගිහිල්ලා මේ ටාස්ක් බාර් කියන ෆයිල් එකට යන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මෙතන ස්ටාර්ට් කියලා පොඩි ඇප්ලිකේෂන් එකක්. ඔයා මේක මේ විදිහට ඩෙස්ක්ටොප් එකට සෙන්ඩ් කරන්න. හරි දැන් ඔයා ඩෙස්ක්ටොප් එකට ගියාම මේ විදිහට මේක ෂෝට්කට් එකක් විදිහට හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක උඩ රයිට් ක්ලික් කරලා මේකේ තියෙන ප්‍රොපර්ටිස් කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් චේන්ජ් අයිකන් කියලා එකක්. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ බ්‍රවුස් කියන එකෙන් මේ ටාස්ක් බාර් කියන ෆෝල්ඩර් එකේ තියෙන මෙන්න මේ PNG ස්ටාර්ට් බටන් එක මේකට ඕපන් කරගන්න. ඊට පස්සේ මේක ඕකේ කරන්න. මේකත් ආයි පාරක් ඕකේ කරන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති මේ අයිකන් එක වෙනස් වුණා. දැන් මේ අයිකන් එක මේ විදිහට ඇදගෙන ගිහිල්ලා ටාස්ක් බාර් එක උඩට අතරින්. හරි දැන් මේ විදිහට මේ Windows 11 center start button එක බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි බලමු මේකේ මවුස් කර්සර් එකට Windows 11 මවුස් කර්සර් එක දාගන්න කොහොමද කියලා. මම ආයි පාරක් අර ෆෝල්ඩර් එකට ගිහිල්ලා එතන තියෙන cursors කියන ෆෝල්ඩර් එකට යනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට dark සහ light විදිහට files දෙක. ඉතින් මම මෙතන dark කියන ෆයිල් එකට ගියාම ඔයාලට පේනවා මෙතන install කියලා icon එකක් තියෙනවා. ඉතින් මේක right click කරලා මෙතන install කියන එක click කරන්න. ඊට පස්සේ මේ විදිහේ window එකක් එයි. මේක okay කරන්න. දැන් ඔයාලට පේනවා මේ mouse cursor එක වෙනස් වුණා. ඉතින් මම මේ විදිහට light කියන folder එකේ තියෙන mouse cursor එකත් මේ විදිහටම install කරගන්නවා. ඉතින් මෙතන yes කියන එක ක්ලික් කරන්න. හරි දැන් ඔයාලට පේනවා ඒකත් මේ විදිහටම වෙනස් වුණා. හරි ඊළඟට අපි බලමු Windows වල තියෙන sound ටික මේකට add කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ පල්ලෙහා තියෙන speaker icon එක උඩ right click කරලා sounds කියන එකට යනවා. ඊට පස්සේ මේ විදිහට window එකක් open වෙයි. ඉතින් දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ Windows 7 වල තියෙන sound ටික. ඉතින් මේ test කියන button එක click කරොත් ඔයාලට මේ sound එක අහගන්න පුළුවන්. ඉතින් මේකදී Windows 11 sounds ගොඩක් Windows 7 වලට සමානයි. ඒක නිසා මම මේ විදිහට වෙනස් වෙලා තියෙන sound ටික තමයි ඔයාලට download කරගන්න දීලා තියෙන්නේ. ඉතින් මම උදාහරණයක් විදිහට පෙන්නන්නම් මේ විදිහට මම මේකදී sound එකක් add කරන විදිය. ඉතින් මම මේ device connect කියන එක select කරාම ඔයාලට පේනවා මේ sound එකේ නම මෙන්න මේ විදිහට. ඉතින් එතන Windows hardware insert කියලා තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක test කරොත් මෙන්න මේ විදිහට තමයි අහන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේක browse කියන එක click කරලා මම යනවා Windows 11 sounds ටික තියෙන folder එකට. ඒකට ගිහිල්ලා මම එතනිනුත් මෙන්න මේ Windows hardware insert කියන sound file එක මේ විදිහට select කරලා open කරගන්නවා. හරි. දැන් මම test කියන එක click කරාට පස්සේ මේ විදිහට Windows 11 වල තියෙන device connect sound එක තමයි අහගන්න පුළුවන් වෙන්නේ. හරි මම මේක විතරයි මේ විදිහට දාලා පෙන්නන්නේ. ඉතින් අනිත් ඒවා ඔයාට තනියම චේන්ජ් කරලා බලන්න පුළුවන්. හරි දැන් මම මේ window එක okay කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපේ Windows 7 වලට Windows 11 theme එක සම්පූර්ණයෙන්ම දාගත්තේ. ඉතින් මේකෙන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපි දාගත්තු මේ Windows 11 theme එක සම්පූර්ණයෙන්ම අයින් කරන හැටි ගැන. ඉතින් මේකෙදි මම screen recorder එක විතරයි දාලා තියෙන්නේ. හරි ඉතින් මම හිතනවා අද video එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳට ලයික් කරන්න. ඒ වගේම ඔයාට මොන හරි මේ වීඩියෝ එක ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් අපි තවත් වීඩියෝකින් හම් වෙනකම් හැමෝටම සුබ දවසක්.